රුකට වසන්තය නිහඬ වූ වසන්තය යලි උදාවන වගයි සෞභාග්‍ය හා සශ්‍රීකත්වයට අධිගෘහිත මහා වෘක්ෂයේ සැලකින්නේ පොල් ගසයි කප්රුක යන සුවිශේෂී විරුධාවලීන් පිදුම් ලැබූ පොල් ගස අනාදිමත් කලක සිට හෙළ වංශ කතාවට සෙවණ දුන් මහා වෘක්ෂයකි මුහුදුබඩ ප්‍රදේශවල සිට රට මැදට ව්‍යාප්ත වූ පොල් වගාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේද තීරණාත්මක සාධකයකි මෙම අසිරිමත් ශාකය මෙම සසිරිමත් දිවයිනට ලබා දෙන්නේ මා හැඟි වටිනාකමකි හෙළ දීපය යටත් විජිතයක්ව පැවති කාලයේදී පවා පොල් ත්‍රිකෝණය ලෝ සුපකට වන්නේ පොල් ගස දේශීය ආර්ථිකයේ මෙන්ම ශ්‍රී ලාංකීය සංස්කෘතියේද පාදමු වූ හේනි චිරාත් කාලයක් හෙළ ජන ජීවිතය හා හැදී වැඩුණු පොල් ගස හෙළ ජනයාගේ ආහාර සංස්කෘතියේද මූලිකයා වන්නේ පොල් ගස හෙළයාට අගනාම කිරි ගස මෙන්ම තෙල් ගසක් වූ බැවිනි පොල් තෙල් අපේ ජන ජීවිතයට එක්වන්නේ කෑමට ගෑමට පමණක් නොව දැල්වීමට හැකි අගනා සම්පතක් ලෙසිනි ආහාරයක් ඖෂධයක් මෙන්ම භක්තිපූර්ණ හැඟීමක්ද ඊටම ආවේනිකය ඈත අතීතයේ සික්වින් ඇරඹි හෙළ පොල් තෙල් කර්මාන්තය නවීන තාක්ෂණය හා සම්මිශ්‍රණය වෙමින් දේශීය කර්මාන්තයක් ලෙස සංවර්ධනය විය දේශීය පිරිසිදු පොල් තෙල් ස්වදේශිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් වන බැවිනි මෙය සැබවින්ම මිනිසාට දිව ඔසුවකි අපේ පැරැන්නු නිරෝගීව හිටියා එදා අපි පාවිච්චි කරේ විශේෂයෙන්ම මී තෙල් සහ පොල් තෙල් තමයි අපේ ආහාර සඳහා පමණක් නෙමෙයි අපේ අනිකුත් සෞඛ්‍ය කටයුතු සඳහා විශේෂයෙන් පාවිච්චි කරපු තෙල් වර්ග. අද මේ පොල් තෙල් කියන එක ලෝකේ වැඩිම පරිභෝජනය කරන්නේ බටහිර ජාතීන්. එතනින්ම පැහැදිලි වෙනවා අපේ පැරැන්නෝ දැනගෙන හිටපු පොල් තෙල් වල වටිනාකම අද බටහිර ජාතීන් පවා වටහාගෙන තියෙනවා. මෑතක දශක කිහිපයකට කලින් මේ රටේ පොල් තෙල් අපකීර්තියටපත් කරන්න මොකක්ද එකෙන් භාවිතා කළේ පොල් තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග මේ රටේ මිනිස්සුන්ට හඳුන්වා දීම සඳහා කූට විදියට උපක්‍රමශීලීව විවිධාකාරයේ තෙල් ගෙන ඒම සඳහා පොල් තෙල් සිරුරට හොඳ නැති බවට මිත්‍යා මතයක් පැතුරුවා මෙම මාහැඟි ඖෂධයේ දිව්‍යමය ගුණය නොදත් මිනිසුන්ගේ දේශපාලන හා ආර්ථික න්‍යායපත්‍ර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාරම්පරික පොල් තෙල් කර්මාන්තය බිඳ වැටෙන්නට විය. මෙම අඳුරු යුගය කෙළවර වන්නේ ශ්‍රී ලංකාව කසල තෙල් වලින් සුලභ රටක් බවට පත් වෙමිනි. අපේ කප්රුකේ තියෙන සියලුම ද්‍රව්‍ය උන් හොරගම් කරා. උන් අරන් ගියා උන්ගේ රටට. ඩොලර් සොච්චමක් අපිට දීලා. ඒක විතරක් නෙමේ අපිට විස සහිත තෙල් ලබා දුන්නා. ඒ විස තෙල් කාලාද මොකද උනේ? අපේ මුළු සමාජෙම ලෙඩක්. මේ බහුජාතික සමාගම් මේ රටට ගෙනාපු ආනයනය කරපු විස සහිත තෙල් හැන්දක් හින්දා අපිට කැවුමක් බැඳ ගන්න බෑ. කොකිසක් බැඳ ගන්න බෑ. අපිට තියෙනවා ජීවිතයේද මරණයේද කියන තෝරගන්න මාර්ග දෙකක්. අපේ රටේ නිපද වෙන අපේ රටේ නිෂ්පාදනය කරන අපේ රටේ පොළොවෙන් හැදෙන පොල් ගහේ හොඳ පොල් තෙල් ටික කනවද නැත්නම් පිට රටින් ගෙන්නන බාල තෙල් කසල තෙල් අපි පරිභෝජනය කරනවද කියන ගැටලුවට අපි ඇහිලාද ඒක සමාජගත වෙලා තුන්නේ නැහැ නමුත් අපි මේක සමාජගත කරා මේ පොල් තෙල් කියන්නේ මේ හෙළයගේ ලේ ධාතුව වගේ දෙයක් මේ විවෘත ආර්ථිකයෙන් පස්සේ මේ ලේ ධාතුව මේ ආනයන කරුව උදුරගත්තා එම හේතුවෙන් දේශීය පොල් තෙල් පාවිච්චි කර පාරිභෝගිකයක් කර්මාන්තකරුවක් බිමට ඇදගෙන වැටුණා. ඔය අඳුරු කාල පරිච්ඡේද නිම කළා සීලු දෙනාටම පොල් තෙල් කියලා
අපේ රටේ නිෂ්පාදිත තෙල් කෑම සඳහා ඔබ බියක් නැතුව කිසිම පැක්ලීමක් නැතුව ආනයනික කියන තෙල් අයින් කළා රටේ නිෂ්පාදිත ඖෂධය රටේ නිෂ්පාදිත පොල් ගෙඩියෙන් හදන තෙල් ටික පරිභෝජන සඳහා පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලීමක් කරන මේ යෝජනා කරන්නේ මේ ඉන්න ශ්‍රී ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙකුටම මේ අද තීන තත්ත්වය සමාජ වීසණය මේ පොල් තෙල් බාල පොල් තෙල් ලංකාවට ආනයනය කළා මේ කළා තියෙන වීසණයේ පැත්තෙන් අපි හිටගෙන ඉන්නේ පාරිභෝගිකයෙ පැත්තේ අපිට අවශ්‍ය නම් අපේ ජීවන රටාව වෙනස් කරගන්න පුළුවන් නමුත් මේ රටේ තියෙන්නේ කෑමට නුසුදුසු කසල තෙල් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා රටේ දේශීය පොල් තෙල් පිරිසිදු පොල් තෙල් ලබා ගන්න දේශීය පොල් තෙල් කර්මාන්තේ අඳුරු යුගයේ නිමාවන්නේ පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකීන් එක්ව සිය කර්මාන්තයත් සිය දේශයත් ගලවා ගැනීමේ සටනට අවතීර්ණ වීමෙන් ඉක්බිතිවය ඊට පුරෝගාමී වූ සාධු මිනිසුන්ගේ ඒකායන බලාපොරොත්තුව පිරිසිදු පොල් තෙල් පරිභෝජනයේ උදෙසා හෙළ ජනයාට මඟ පෙන්වීමය ශ්‍රී ලංකාව යලි සෞඛ්‍ය සම්පන්න දේශයක් බවට පත් කිරීමේ පළමු පියවර ආරම්භ වී හමාරය පොල් තෙල් කර්මාන්තේ පිළිබඳව මේ වන විටත් රටේ වගකිව යුත්තන්ගේ අවධානයද යොමු තිබේ අපි ප්‍රධාන වශයෙන්ම අපි විශාල ණයබරකට ගොදුරු වෙච්ච රටක් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට දැන් ණයබර 90 ඉක්මවල තියෙන 93 විතර ඉක්මවල තියෙන මේ තත්වයෙන් ගොඩේම තමයි අපිට තියෙන ප්‍රධානම ඉලක්කය. ඒකට තියෙන හොඳම සහ එකම පිළියම වෙන්නේ හැකිතාක් දුරට නිෂ්පාදනය වැඩි කිරීම. ඒ කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනය වෙන්න පුළුවන්, කර්මාන්තමය නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේ රටේ පරිභෝජනයට පමණක් නෙවෙයි විදේශ විනිමය ලබන්න, මේ රටෙන් එළිය විලඳ පොළට යන්න, පෞද්ගලිකාංශයේ රාජ්‍යාංශයේ මේ ඔක්කම මනා සංවිධානාත්මක භාවයකින් සහිතව හැකිතාක් මේ රටේ මිනිසුන්ට පුළුවන් හැමදේම නිපදවීම තමයි මේකෙන් එළියට එන තියෙන ප්‍රධාන මාර්ගය. උපන් නූපන් පරපුරේ නිරෝගී පැවැත්ම යලි තහවුරු කිරීම උදෙසා පොල් තෙල් කර්මාන්තේ නිවේගිය පහන් සෙලු යලි දල්වාලීමට අවැසිව තිබේ. ඒ සඳහා සත්පුරුෂ මිනිසුන්ගේ සහය අවශ්‍යම මොහොතයි මේ. පොල් නිෂ්පාදකයාත් කර්මාන්තකරුවාත් මෙන්ම පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම අප කාගේත් පරම යුතුකම වන්නාසේම වැරදි තෙල් පරිභෝජනයෙන් ජනතාව ගලවා ගනිමින් පිරිසිදු පොල් තෙල් පරිභෝජනය කිරීමේ සංස්කෘතියක් රට තුළ යලි ගොඩනැගීමට දේශහිතයිශී සැමට ඇරයුම් කරන්නේ උරුමය සොයා යමු සැමට යහපත උදා කරමු